දිල්ෂාන් අයිබෝවන් සුබ දැසනක්. අයිබෝවන් චිරාන්, දැන් අද උදේත් බොහෝ අය අවදිවීමත් සමග ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සාදුකාර දෙමින් සිහිපත් කරන්න ඇති. ඔව්. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවන්නේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු භවනයේ මේ ඉතිහාස වෘත්තවල සඳහන් වෙන්නේ. ඔව්. මේ දෙදෙනා ශ්‍රී ලංකාවට ගොඩ බහින්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේත් රැගෙන ලංකාපටුනට. ඔව්. දැන් අපිත් ගියා ලංකාපටුනට මේ පහුගිය දවසක. ඒ කියන්නේ පහුගිය සතියන්තේ අපි ත්‍රිකුණාමලය වෙරුගල් ලංකාපටුන විහාරය ආශ්‍රිතව තමයි අපි කාලය ගත කළේ. එහෙම ගියේ එකක් ලංකාපටුන කියන්නේ දැන් බෞද්ධයන්ට අතිශය වැදගත් පුදබිමක්. ඔව්. බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ කියලා සැලකෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ස්ථානය. ඔව්. උන්වහන්සේ ශ්‍රී ලංකා භූමියට එන්නේ ලංකාපටුනේ. හැබැයි අද වෙනකොට ලංකාපටුන අනතුරකට මුහුණ දී තිබෙනවා. ඔව්. අනතුර ගැන කියන්න කලින් මේ අපි කියන්න සූදානම් වෙන්නේ ලංකාපටුන බෞද්ධ විද්‍යාත්මකව කොච්චර වැදගත්ද කියන කාරණාව. ඒ ගැන අපිත් එක්ක කරුණු කිව්වේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල රාජ මහා විහාරයේ සේරුවිර විහාරාධිපති හිමියන් පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන්. පහුගිය කොරෝනා සමයේදී සිද්ධ වෙච්ච ඉතාම අපකීර්තිමත් සිදුවීම තමයි මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් සිද්ධ කළා. ඒ කැණීම් සිද්ධ කළේ මේ වෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නෙමෙයි. ඒ පුරාවස්තු වලට විශාල හානියක් සිද්ධ කරලා ගිනි තියලා ඒ ගල් පුපුරවලා ඒ ස්ථානයේ තිබිච්ච වස්තු සම්භාරය ගන්න මේගොල්ලෝ කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, අපිට දැනගන්න ලැබුණා සේරුනොල් පොලිසිය මගින් කාන්තාවෝ 3 දෙනෙක් ගෙනල්ලා මේ ස්ථානයේ රඳවගෙන ඉඳීමේදී ඒ පළාත් බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා සමගම දින 21ක නිරෝධානයට පත් කළා. මේක සාමාන්‍යයෙන් පන්සලක නොවිය යුතු දෙයක්. මේක පන්සලක භික්ෂුවකට නොගැලපෙන ක්‍රියාවලියක් විදියටයි දක්නට තියෙන්නේ. ඒකම මේ ස්ථානයේ ඉතාම බහානක ඉතාම අපි බුදු සමය තුල කතා නොකරන මාතෘකාවකුත් අපිට දක්නට ලැබෙනවා. ඒ තමයි මද්ද්‍රව්‍ය පෙරීම්. ඒ පහුගිය කාලේ ඉතාම විශාල මහා පරිමාණයෙන් සිද්ධ කළ තිබුණා. මේ සියලුම දේවල් සේරනෝර පොලිසිය මගින් ඒ භාණ්ඩ අත්අඩංගුවට අරගෙන මූතූර් දිසා අධිකරණ ඉදිරිපත් කළා. බෞද්ධයන්ගේ ගෞරවයට වන්දනාවට පාත්‍ර වෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ලංකාපටුන පුදබිමට අද වෙලා තියෙන්නේ ඒක. ඔව්. අන්න ඒ ගැන හොයන්න තමයි නෙතෙම් බැලුම්ගල කණ්ඩායම ඔබ කලින් සඳහන් කළා වගේ පහුගිය සතියන්තේ ලංකාපටුනට ගියේ. දිල්ෂාන්, මේ අපි සාමාන්‍යයෙන් ඔබ අපේ නෙත්ෆම් බැලුම්ගල අහන ඔබ දන්නවා මේ උතුර සහ නැගෙනහිර කියන ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන බෞද්ධ සිද්ධාස්ථාන රැකගන්න නෙත්ෆම් බැලුම්ගල කොයි වගේ කාර්යභාරයක්ද කොයි වගේ මෙහෙයක්ද කලේ කියන එක සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් තිබෙනවා. අපි උතුරේ නැගෙනහිර විතරක් නෙමෙයි රටේ කොතැනක තිබුණත් මේ බෞද්ධ වටිනාකමක් සහිත පුදබිම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන රැක ගැනීම වෙනුවෙන් නෙත්ෆම් රේඩියෝව බැලුම්ගල හැම විටම පෙනී සිටිනවා සහ කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තිබෙනා වූ බෞද්ධ සිද්ධාස්ථාන සම්බන්ධයෙන් අපි කරපු ගවේෂණවලදී අනාවරණ වුණේ දිශාන් මේ අන්‍ය ආගමිකයන්ගෙන් තමයි තර්ජන එල්ලලා තිබුණේ. බොහෝ අවස්ථාවලදී මේ ඉඩම් මත්පත් කර ගැනීම නැත්නම් එහි වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා යම් යම් තර්ජන කිරීම ඔබට මතක ඇති අපි විවිධ උදාහරණ සහිතව ඒවා අනාවරණ කළා. හැබැයි දැන් ඒ ප්‍රශ්නේ හැම තියෙද්දි මේ ලංකාපටුන රජමහා විහාරය ගත්තාම මේ ලංකාපටුන විහාරය ගත්තාම ඇති වෙලා තියෙන වෙනම තත්වයක්. මේ ප්‍රදේශයේ වාසය කරන අන්‍ය ජාතිකයෝ තමයි අන්‍ය ආගමිකයෝ තමයි දෙමළ සහ මුස්ලිම් වැසියෝ වාසය කරන්නේ. හැබැයි ඔවුන්ගෙන් තර්ජන එල්ලවනවාට වඩා මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාගේ කල් ක්‍රියාව සම්බන්ධයෙන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලුව ඇති වෙලා තිබෙනවා. හරියටම කිව්වොත් ලංකාපටුන සමුද්‍රගිරි විහාරය විදිහටයි මේ පුදබිම හැඳින්වෙන්නේ. මේ විහාරය මුහුණ දී තිබෙන අනතුරු පිළිබඳවයි අපි අද බැලුම් ගලින් මේ අනාවරණ කරන්න සූදානම් වෙන්නේ. තර්ජනය තියෙන්නේ ඇතුළෙන්ද පිටින්ද කියලා අපි ඇත්තටම හඳුනා ගන්නයි මේ සූදානම් වෙන්නේ. දැන් පූජ්‍ය මුංහේනේ මෙත්තානන්ද පූජ්‍ය මෙත්තාරාම හාමුදුරුවෝ කියපු කාරණාවේදී පැහැදිලි වෙනවා මේ පුදබිම ඇතුලේ අනවසර කැණීම් සිදු වෙලා නිදන් හරලා සරල තේරෙන භාෂාවෙන් කිව්වොත්. ඒ වගේම මද්ද්‍රව්‍ය පෙරීම් සිදු වෙලා අනවසරයෙන් අපි සාමාන්‍ය විහාරය කියන්නේ කසිප්පු කියලානේ. කසිප්පු පෙරලා. ඒ විතරක් නෙමෙයි චිරාන්. දැන් මේක හරිය මේ සුන්දර තනක තමයි ලංකාපට්ටන සමුද්‍රගිරි විහාරයේ පිහිටලා තියෙන්නේ. යාබදව තියෙන්නේ මුහුදේ. මේ මුහුදේ මසුන් මරනවා. මසුන් මරන්නේ ඩයිනමයිට් දාලා. දැන් එහෙම ඩයිනමයිට් දාලා මසුන් මරන්න ශ්‍රී ලංකාවේ තහනම්. නීති විරෝධී ක්‍රම මගින් තමයි මසුන් මැරීම සිදු වෙන්නේ. ඒ ගැන පැමිණිලි කරලා අදාළ බලධාරී ආයතන වලට ලිපි කීපයක්ම ලැබිලා තිබෙනවා. ඔව්. එහෙම ලිපියක් ලියපු කෙනෙක් අපිත් එක්ක මොකද මේ වෙන්නේ කියලා කිව්වා. මොකද වෙනවා තිබුණේ? ගමේ මිනිස්සු තමයි කිව්වේ මේ දෙයක් වෙනවා කියලා. මොකද්ද වෙන්නේ? ඔක්කොම එයා මාළු අර කට්ටියට ඩයිනමන්ඩ් දීලා එයාලා අර විශ්වාස කරන්න පුළුවන් විදිහට මාළු අල්ලන්න වෙනවා කියලා. ආ ඒ කියන්නේ ලංකාවට කොන්සලේ වැඩ ඉන්න හැමදෙරෝ. ඔව්. ඔබතුමාට පැමිණිලි ලැබුණේ කොහෙන්ද? ගමේ මිනිස්සු තමයි කිව්වේ. ඊට පස්සේ මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? ඒක ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මම මේ අපේ මේ හාමුදුරුවෝ අඳුරන නිසා මම එයාලා විස්තර කිව්වා මෙන්න දෙයක් වෙනවා කියලා. ඒත් අමතරව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ ඉතින්. මොකොත් ක්‍රියාමාර්ගයක් තාම ආරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ තාමත් මේ වැඩේ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අපි අද බල කර සිටින්නේ ක්‍රියාමාර්ග ගන්න තව පරක්කු වෙන්න එපා. ඔව්. මේ අනතුරකට මුහුණ දී තිබෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ ලෝවාසී බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වේ යුතු පාත්‍ර වන පූජනීය ස්ථානයක්. ඔව්. සහ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක්. පාරිසරික වශයෙන් ඉතාමත්ම සංවේදී ස්ථානයක්. අනිවාර්යයෙන්. ඒ නිසා මේ පස්සර දදා ඉන්න එපා. ඔව්. කල් වෙනකන් ඉන්න එපා. මේක තමයි වෙලාව. දැන් ක්‍රියාමාර්ග ගන්න මේ පුදබිම රැක ගන්න. අනික් කාරණා තමයි ඩිලිෂන් දැන් මේ සිද්ධාස්ථාන වසර 30ක යුද්ධයක් පැවති ලංකාව තුල බොහෝ කාලයක් LTT ග්‍රහණයේ පැවතුනේ. ඒතර ඒ කාල සීමාවෙන් පස්සේ තමයි මේ උතුරු නගරේ නිදහස් කර ගැනීමත් එක්ක තමයි දකුණේ ජනයාට මේ ස්ථාන බලන්න යන පුළුවන්කම ලැබුණේ. අපි උනත් ගියේ ඊට පස්සේ. එතකොට දැන් ඒ කාලේ මේ ස්ථානවල මෙහෙම නිදන් වස්තු වලට හානි වෙලා තිබුණේ නැහැ. හැබැයි මේ දැන් මේ මෑත කාලේ මේ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්තට පස්සේ එහි තිබෙන්නා වූ නිදන් වස්තු වලට හානි සිද්ධ වෙනවා නම් ඒ පූජා භූමියේ නීති විරෝධී මත්පැන් පෙරීම සිද්ධ වෙනවා නම් ඒ පූජා භූමියවට තියෙන මොහොතේ ඩයිනමයිට් දාලා මාළු අල්ලන්න මේ යම් බලයේ තියෙන කට්ටියම උදව් කරනවා නම් අන්න ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කවුද කරන්නේ කියන එක නෙමෙයි. මොකක්ද කරන්නේ කියන එක. ඔව්. වරද කාගේද කියන එක නෙමෙයි. වරද මොකක්ද කියන එක. දැන් අපි නිවැරදි කරන්න ඕනේ මේ වරද. අපි හොයන්න ඕනේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ වෙන්නේ වැරදි දෙයක් නම් ඒ වැරද්ද නිවැරදි කිරීම තමයි අපි වහවහ කළ යුතු දේ. අපිත් එක්ක මේ ගැන කතා කළා සේරුවිල විහාරවාසී පූජ්‍ය කොස්ගම පුන්න හාමුදුරුවන් වහන්සේත්. විශේෂයෙන්ම ඓතිහාසික ලංකාපට්ටන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය තමයි සිංහල බෞද්ධ සියලු දෙනාටම තියෙන ගැටලුව. අපේ සිවුරු දාගත්තා වූ යතිවරයාණන් වහන්සේලා විසින් කරන්නා වූ අකටයුතු ක්‍රියාමාර්ග රැසක් ඒ විහාරස්ථානයේදී සිද්ධ වෙලා තියෙනවා. අපි මේ සිවුරු දාගත්තේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා හැටියට කසිපු පෙරන්නවත්, නිදන් හාරන්නවත්, කාන්තාවන් ගෙනත් පරිහරණය කරන්නවත් නෙමෙයි එම විහාරස්ථානයේ ඓතිහාසික වටිනා කමින් යුක්ත ස්ථානයක්. මොකද හේමමාලා කුමරියත් දන්ත කුමාරයත් දන්ත ධාතුන් වහන්සේ අරගෙන ගොඩ බැහැපු ඓතිහාසික සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය. ඉතින් අද භික්ෂූන් වහන්සේලා විසින් මේ ස්ථානයේ අකටයුතුකම් කරනවා. මොකද පහුගිය කොරෝනා දවස්වල විශේෂයෙන්ම අපට දැනගන්නට ලැබුණා කාන්තාවන් 3 දෙනෙක් එම විහාරස්ථානයේ රැඳී සිටිනවා. පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් කරුණු පැහැදිලි කරනකොට එතුමා කිව්වේ කොරෝනා දවස්වල ඇඳිරි නීති දාලා තිබුණත් වන්දනාව යාවයි කියලා. ඉතින් අපිට අහන්න තියෙන එකම කාරණාව තමයි ඇඳිරි නීතිය දාලා තියෙන යුගයක කාන්තාවන් 3 දෙනෙක් පමණක් කොහොමද වන්දනාවේ ආවේ එම ස්ථානෙට තරක් පමණක්. ඒ හින්දා අපිට මේක ඉතාමත් කනගාටුදායකයි. මේ සිදුවීමින් තිබෙන අකටයුතුකම් පිළිබඳ සියලු සදහැවතුන්ගේ අවධානය යොමු විය යුතුයි. අනිවාර්යයෙන්ම මේ සිදුවීමින් තිබෙන අකටයුතුකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම අගයන සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි. මේ සිදුවීමින් තිබෙන අකටයුතුකම් පිළිබඳ බලධාරී සියලු දෙනාගේ අකටයුතුකම් සිදු විය යුතුයි. ඔව්. මේ අවධානය යොමු යුතුයි. එසේ විය යුත්තේ වරද කරන්න එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් චිරා. හැබැයි එහි ප්‍රතිඵල භුක්ති විඳින්න මේ හැමෝටම සිදු වෙනවා. ඔව්. පූජ්‍ය කොස්ගම පුන්නහාමුදුරුවෝත් ඒ ගැන මතක් කළා. සිංහල බෞද්ධ කිසිම කෙනෙක් මේ ස්ථානයේ නැහැ. දෙමළ මුස්ලිම් අය තමයි ඉන්නේ. මේක අපට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට බෞද්ධ ජනතාවට මහත්සේ කනගාටුවට ඒ කියන්නේ අපකීර්තියක් ගෙන දෙන තත්වයකට මේ ස්ථානයේ යොමු වෙලා තියෙනවා. ඒ ස්ථානයේ ඉඳගෙන හාමුදුරුවෝ ඉඳගෙන කියන්නේ අපිට කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ වන්දනා වෙන අයට කියනවා කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ කියලා. ඒ කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ කිව්වහම වන්දනාවේ ඉන්න සිංහල බෞද්ධය එයාලට කියන කෑම ටික පවා හාල් මුට්ටේ ඒ ස්ථානයේ බාලියුරලා ඉවරුණාට පස්සේ ඒව ගෙනල්ලියලා සේරු නුවර ප්‍රදේශයට ගෙනල්ලියලා කඩවල වලට දාලියලා සල්ලි හම්බ කරගන්නවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක චීවර දාගත්ත යතිවරයන්න් වහන්සේලාට මේ වෙනකොට තත්ත්වය උදා වෙලා තියෙන එක අපි බුදුහාඳුරුවන්ගේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේලා හැටියට කටයුතු කරන චීවර අපේ භික්ෂුන් වහන්සේලා මෙවැනි කටයුතු සිද්ධ කරනකොට අපි දිහාත් බලන්නේ ඒ හාඳුරුගොල්ලෝ කරන ක්‍රියාවලුත් එක්ක අපි දිහාත් බලන්නේ අපිත් ඒ තත්ත්වයට දාලියලා තමයි සිංහල බෞද්ධ සියලු දෙනාටම අපි සිහිපත් කරනවා මේ හාඳුරන් වහන්සේලා කියලා චීවර සිවුරු පොරවා ගත්තට ඒ පොරවා ගත්තේ කුමන වේශයකින්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් මේ අපි කතා කරමින් ඉන්නේ ලංකාපට්ටන සමුද්‍රගිරි විහාරය ගැනනේ චිරාන්. එහි සිදුවෙමින් තිබෙන අකටයුතුකම් පිළිබඳ යම් යම් තොරතුරුනේ අපි මේ හෙළි කරමින් ඉන්නේ. ඔව්. දැන් මෙහෙම අකටයුතුකම් සිදු වෙනවා නම් ඇයි මේ දක්වා ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? අනිවාර්යයෙන්. මොකද මේ දැන් ඔබ අපේ වැඩසටහන මේ අහන මොහොතේත් ඔබට මතක් වෙන්නේ නැති ඔබත් සමහරවිට මේ ස්ථානය වැඳ පුදා ගන්න ගිහිල්ලා ඇති. ඒතර ඔබටත් හිතේ යම් දුකක් කනගාටුවක් ඇති වෙනවද අනේ දෙවියනේ අපි මේ වැඳ පුදාගත්ත භූමියේ නේද මේ අකටයුතුකම් සිද්ධ වෙන්නේ කියලා. හෝ සමහර විට දැන් මේ වසංගත කාලේ ඉවර වුණාට පස්සේ අපි මුලින්ම වඳින්න යන්නේ ලංකාපොටුන කියලා හිතාගෙන හිටපු බොහෝ අය ඉන්න පුළුවන්. ඔව්. දැන් ඔබට මේ වේදනාව දැනෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඇයි මේ සිදුවන අකටයුතුකම් ගැන නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි මේ අකටයුතුකම් වළක්වලා ලංකාපොටුන රැකගන්න කටයුතු නොකරන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති සැකේ අපිට තියෙන්නේ සමාජයේ තුලින් අපිට දැනගන්න ලැබෙනවා එක් පාක්ෂයක් විසින් නීතිය ක්‍රියාත්මක කරන්නා වූ පොලිසියට යම් බලපෑමක් සිද්ධ කරනවා කියලා මේක ඇත්තද නැත්තද කියලා අපිට තාම සාක්ෂි නැහැ හෙලි කරන්නට. අපි ඒ අයගෙනුත් කියන්නේ හාඳුරුව රකින්නවද බුද්ධ ශාසනය රැකගන්නවද? හාඳුරුව රැක්කොත් මේ හාඳුරුව තවදුරටත් මෙවැනි කටයුතු කරන්නේ. එතකොට බෞද්ධයෝම තමයි ඒකට පිරිහීමක් කරන්නේ. අපි අපට අන්‍යාගමිකයන් ගහනකොට අපි ඇඟිල්ල දික් කරන අපට මුස්ලිම් අය ගහනවා ක්‍රිස්තියානි අය ගහනවා කියලා. හැබැයි මේ ගහන්නේ ඉස්සෙල්ලා අපිම විසින් අපේ ශාසනයට ගහලා ඉවරලා තමයි අපි ඒ ඇයට දික් කරන්නේ. අපි තාමත් ඕනෑකමින් සිහිපත් කරන්නට පුළුවන්. අපි ඇඟිල්ලක් දික් කරනකොට අපේ පැත්තට ඇඟිලි හතරක් නැමෙනවා. හැබැයි මේ ඇඟිලි හතර නැමෙන්නේ අපි ඒ වැරදි කරලා ඉවරලා අපි ඇඟිල්ල දික් කරලා ඉවරලා වැඩක් නැහැ. ශාසනයට ගහනවා අපට ගහනවා කියලා අපි කෑ ගහවට වැඩක් නැහැ. අපේ මේ ඇතම් හාමුදුරුවන් වහන්සේලා කරන ක්‍රියාමාර්ගයත් එක්ක තමයි මේ කටයුත්ත අපට සිද්ධ වෙලා තියෙන්නේ. වරද අපේ පැත්තේ තියාගෙන අපි අනිත් අයට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි ළඟ වරදක් තියෙනවා නම් ඒ අපි වරද අපි හදා ගන්න ඕනේ. එහෙම හදා ගැනීම සඳහා තමයි මේ සිදුවීමෙන් තිබෙන වැරදි අපි පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඔව්. දැන් මොකක්ද අපි කරන්න ඕනේ? මේක සම්බන්ධයෙන් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවද? ඒවා වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් පසුගාමීත්වයක් තිබෙනවා නම් ඒවට මොනවද කරන්න ඕනේ? මොකද දිල්ෂාන් මේ දැන් මෙතන අර දිල්ෂාන් කලින් කිව්වා වගේ මේ වරද කාගේද කවුද වරද කරන්නේ? මේ වරදවල් මොනවද? ඒ වගේ මේ අනවශ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැතුව මේවට කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන මේ පුදබිම් රැක ගැනීම තමයි අපි කළ යුතුනේ. මොකද අපි අද ඉඳි අපි තව ටික කාලයක් ජීවත් වෙවි. හැබැයි එතනින් පස්සේ අපේ දරුවන්ට අපේ රටේ අනාගත පරපුරට මේ දේවල් දැකබලා වන්දනාමාන කරගෙන අපේ ඉතිහාසය සම්බන්ධයෙන් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් කමක් ඉතුරු කරන්න ඕනේ අපි. පාසලේදී දහම් පාසලේදී උගන්වනකොට හේමමාලා කුමරිය සහ දන්ත කුමරෝ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළේ ලංකාපටුනෙන් කියලා. ඒ ලංකාපටුන දකින්න ආසාව දරුවගේ හිතේ ඇති වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා සමහර විට අධ්‍යාපන චාරිකාවක් සංවිධානය වේවි ලංකාපටුන බලන්න යන්න. හැබැයි එහෙම බලන්න ගියාම බලන්න තැනක් තියෙන්න ඕනේ. ඒ ස්ථානයේ නීති විරෝධී මත්පැන් පෙරලා තියෙනවා නම් ඒ ස්ථානයේ පුරාවස්තු වලට හානි වෙලා තිබෙනවා නම් ඒ ස්ථානයේ ආසන්න මොහොතේ ඩයිනමයිට් දාලා මාළු වල්ලලා ඒ පරිසර පද්ධතිය විනාශ වෙලා තිබුණොත් එහෙම එදාට ඔබ ඇඟිල්ල දික් කරන්නේ කාටද? එනිසයි අපේ ප්‍රමා නොකර ඒ පිළිබඳ වහවහ ක්‍රියාත්මක විය යුත්තේ. සේරුවාවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන් පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් මෙහෙම ඉල්ලීමක් කළා කළ යුතු දේවල් පිළිබඳ පෙන්වා දීමක් කළා. අපි මේ වෙලාවේ විශේෂයෙන්ම රටවාසී පින්නතුන්ගේ ඉල්ලා සිටිනවා මේ සුද්ධ භූමිය නම කියන සැනින්ම යන්නේ සේරුල මංගල රජ මහා විහාරයේ. ඒ නිසා මේ සේරුල මංගල රජ මහා විහාරයේ ආරක්ෂාවටත් ඒක විශේෂයෙන්ම ලංකාපට්ටන සමුද්‍රගිරි රාජ මහා විහාරයේ ආරක්ෂාවත් ඇති කරගන්න අවශ්‍යතාවය තියෙනවා. මේ පළාතේ ජීවත් වෙන ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව හරියට මේ රටේ නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ රටේ නීති ක්‍රියාත්මකුනේ නැත්නම් අන්‍ය ජාතිකයෝ අතර විශාල ගැටලුවකට පත් වෙන්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකා රාජ්‍ය සාරාජ්‍යයක් විදියට මොකද එක ජාතියකට එක නීතියකුත් තවත් ජාතියකට තව නීතියකුත් මේ රට තුල පවතින්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් වරදක් කරනවා නම් එයාට අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම දඬුවම වරුමයි, ජීව වේවා, පැවිදි වේවා, එතෙන්දී කිසිම සමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා පහුගිය දිනවල කුරුණෑගල රාජසභා මන්දිරයේ බෝණක මන්දිරයේ කැඩුවා කියලා විශාල ආందోලනයක් මේ රටේ ගෙනිච්චා. ඒ ගෙනිච්ච වෙලාවේදී රටේ ජනමාධ්‍ය රටේ ජනතාව විශාල අවධානයකට ලක් වුණා. නමුත් මේ ස්ථානයේ මේ වෙච්ච කරපු විනාශයේ පිළිබඳව තවම හරියට පැහැදිලි සටහනක් මං හිතනවා රට තුල සබල නැහැ. ඒ නිසා අපි ආරක්ෂක අංශවලින් ශ්‍රී ලංකා පොලිසියට සීපත් කරන කැමැති ඔබලාගේ රාජකාරී නිවැරදි ආකාරයෙන් ඉෂ්ට කරලා මේ වරද කරවුන් අත්අඩංගුවට අරගෙන රටේ සාමාන්‍ය ජනතාවට වගේම ප්‍රභූ කියන පන්තියේ සියලු දෙනාටත් මේ රටේ නීතිය කාටත් එක සමානයි කියන පණිවිඩය ලබා දෙන්න කියන කාරණාව ඉතාම කරුණාවෙන් සීපත් කරන කැමැතියි. ලංකාපට්ටුන සමුද්‍රගිරි විහාරයට මොකද වුණේ, මොකද වෙලා තියෙන්නේ සහ මොකද වෙන්නේ මේ පිළිබඳ අපි කතා කරනවා විතරක් නෙමෙයි. ඔබට පුළුවන් මේ වෙච්ච දේවල් මේ වෙන දේවල් දකින්න. රහසිගත දර්ශනද ඇතුළත්ව අපි මේ පිළිබඳ වීඩියෝවක් සකස් කර තිබෙනවා. මේ වීඩියෝ ඔබට බලන්න පුළුවන් බැලුම්ගල Facebook පිටුවේ. ඒ නිසා බැලුම්ගල Facebook පිටුවට එන්න, මේ වීඩියෝව බලන්න, බලලා ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න. ඔබට පුළුවන් අපිත් එක්ක මේ කතාබහ එකතු වෙන්න 0112 55 33 63 අපි ඉදිරියට කතා නම් කිය. अपराध, दूषण, वंचावत एरहिव, बलुंगला ලංකාපට්ටුන සමුද්‍රගිරි රාජමහා විහාරය සේරුවිල මංගල රාජමහා විහාර අනුබද්ධ රාජමහා විහාරස්ථානයක්. මේ විහාරස්ථානය කිස්සිරිමෙවන් රජ දවස දක්වා අනුරාධපුර මුල් යුගයට ගමන් කරන ඉතිහාසයක් තියෙන සම්භාවනීය පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමිය කිස්සිරිමෙවන් රජ දවස අපි දන්නවා සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඩම කරපු පුණ්‍ය භූමිය බව විදියටයි ජනප්‍රවාදයේ සහ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හේමමාලා ආසා දන්ත කුමරු දෙවිදනා දළදා වහන්සේ රැගෙන ලංකාපට්ටුනට ඇවිල්ලා ඒ ස්ථානයේ ඉඳලා ලංකාව අභ්‍යන්තරයට ගමන් කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේ ඉතිහාසයේ ඊටාම වැදගත් වෙන්නේ ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙන හැම කෙනෙක්ම හැම පාලකෙක්ම දළදා වහන්සේගේ අයිතිකාරයා බවට පත් වුණා. වර්තමාන රාජ්‍යයත් එහෙමයි. ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙන හැම කෙනෙක්ම දළදා වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා මේ උතුම් වූ සුද්ධ භූමියේ වටිනාකම ඒ තරම් ඈත අතීතයට ගමන් කරනවා. ඒකම ලංකාවේ ඊටාම රට අභ්‍යන්තරයට එනලා ගිය වරායකින් යුක්ත භූමියක් විදියටයි ලංකාපට්ටුන ඈත ඉතිහාසයේ ඉඳලා සඳහන් වෙන්නේ. දිල්ෂාන්, මේ පැහැදිලි කිරීම කෙරුණේ ලංකාපට්ටුන විහාරස්ථානයේ සම්බන්ධයෙන් පවතින බෞද්ධ වටිනාකම සහ පාරිසරික වටිනාකම සම්බන්ධයෙන් ඒ අදහස් දක්වීම කලේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංවිධායක අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන්ත් අපිත් එක්ක පැහැදිලි කිරීමක් කළා. පෞගිය දිනවල පුරාවිද්‍යාත්මක කැණීම් කිරීමේදී ඒ අවස්ථාවලදී එළිවුණ රෝමකාසි, ලන්දේසි, ඉංග්‍රීසි ඒකම ඊට එහා ගිය ඉතිහාසයකුත් මේ සුද්ධ භූමිය තුල දක්නට තියෙනවා කියලා. එහෙනම් ලංකාවේ ආර්ථිකය පාලනය කරපු භූමියක් විදිහටත් ලංකාපට්ටුන ඉතිහාසයේ සඳහන් වෙනවා, එකතු වෙලා යනවා. ඒ දළදා වහන්සේ ගෙනාව මේ සුද්ධ භූමිය අපවත් වී වදාළ දඹගස්ආරේ සුමේධංකර නායක ස්වාමින් වහන්සේ ඒකම සේරුවිල සරණගෙත්ති අනුනායක ස්වාමීන් වහන්සේලාගේ පරිපාලනය යටතේ පැවතිච්ච පුණ්‍ය භූමියක් ඉදිරියටයි සඳහන් වෙන්නේ. උන්වහන්සේලා තමයි ආරම්භක මෑත යුගයේ ඒ සංඝ පීත්‍රෝන් වහන්සේලා සහ විහාරාධිපතීන් වහන්සේ විදියට කටයුතු කරන්නට යෙදුනේ. එවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක්, පාරිසරික වටිනාකමක්, බෞද්ධ වටිනාකමක් හිමි ලංකාපට්ටුන පුදබිම මේ වෙනකොට යම් අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වමින් කන්තලේ පොලිස් අධිකාරීවරයා ලිපියක් ලියනවා අමරපුර නිකායේ මහානායක හාමුදුරුවන් වහන්සේට, අතිපූජ්‍ය සුදම්පහළ චන්ද්‍රසිරි හාමුදුරුවන් වහන්සේට. එහි උපුටා ගැනීමයි මම මේ කරන ලෑස්ති වෙන්නේ. ඓතිහාසික වටිනාකමකින් යුක්ත බෞද්ධ විහාරස්ථානයක් වන ලංකාපට්ටුන විහාරස්ථාන භූමියේ නීති විරෝධී මත්පැන් පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ සහ යම් කැණීම් කටයුත්තක් සිදු කිරීමට අදාළ උපකරණ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ 2020 වන දින සේරුණුවර පොලිස් ස්ථානාධිපති විසින් මා වෙත වාර්තා කර ඇත. බෞද්ධ වටිනාකමක් ඇති මෙවන් පුණ්‍ය භූමියකින් මෙවැනි දූෂිත ක්‍රියාවන් වලට උපයෝගී කරගන්නා භාණ්ඩ හමුවීම කනගාටුදායක තත්වයකි. මෙම විහාරස්ථානයේ වැඩවසන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාකලාපය පිළිබඳ එතරම් සතුටුදායක නොවන බව ප්‍රදේශවාසීන් විසින්ද අවස්ථා ගණනාවකදී වාර්තා කර ඇත. කරුණු එසේ හේයින් මෙම පුණ්‍යවන්ත භූමියේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ගරු නායක ස්වාමින් වහන්සේගේ අවධානය යොමු කර ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන්නේ නම් කෘතඥ වෙමි. මෙය පිටපත් කර තිබෙනවා කරුණු දැන ගැනීම සඳහා පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හාමුදුරුවන්ට උන්වහන්සේ තමයි සේරුවාවිල රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්. ඒ වගේම පිටපත් කර තිබෙනවා සේරුණුවර ස්ථානාධිපතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරයාට අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා. එහෙම තමයි දේවල් වෙන්නේ ලංකාපටුනේ. දැන් මේ වෙන දේවල් නිසා ප්‍රදේශවාසී සදහැවතුන් බෞද්ධයන් සිංහල සදහැවතුන් බොහොම කම්පාවට පත්ව සිටිනවා. ඩිලිෂන් දැන් මෙතන අපි ඒ කාරණාව මතු කරන්නෙම දැන් අපි අර කලින් කිව්වා වගේ මේ ලංකාපටුන විහාරස්ථානයේ තිබෙන්නේ දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන්නා වූ ප්‍රදේශයක. ඒතර මේ භූමියේ මේ බොහොම අතලොස්සයි ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒතර එහෙම තත්වයක් උඩ ඔබට මම කියන පැහැදිලිව නැති එහෙම තත්වයක් උඩ විහාරස්ථානයක යම් ගැටලුවක් මතුනොත් ඒ ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ගැටලුවක් සැකයක් මතුනොත් එහෙම ඒක කොහොමද අර අතලොස්සක් වෙච්ච සිංහල බෞද්ධ ජනතාවට දැනෙන්නේ? ඒක බොහොම සංවේදී කාරණාවක්. ඒ සම්බන්ධයෙන් මේ ගමේ ඉන්න සිංහල බෞද්ධ ජනතාව අපිත් එක්ක කතා බහ කළා. ලංකාපටුන ගැන සිහිපත් කරනකොට විශේෂයෙන්ම අපිට මතකයි එදා සරණකිත්ති අපේ හිටපු නායක හමුදුරුවෝ උන්වහන්සේ වඩාත් ඕනෑකමින් වඩාත් කැපවීමෙන් එම බෞද්ධ ආයතනය බෞද්ධයන්ට තිළින කරන්නට බොහෝසෙයින් මහන්සි වුණා. එෙහිදී ගමේ පිරිස වෙච්ච අපිත් ඒ සමාදානය කරමින් සෑහෙන කැපවීමක් කරලා එම ආයතනය එම පුණ්‍ය ආයතනය අතිමහත් බෞද්ධ ජනතාවට රැක දෙන්නට දායාද කරන්නට එවෙලේ අපිත් සෑහෙන මහන්සියක් ගත්තා. ඉතින් වර්තමානයේදී ලංකාපට්ටන රජමහා විහාරය දෙස බලනකොට ඇත්තටම බෞද්ධයන් හැටියට අපිට මහත් කලකිරීමක් තියෙන්නේ. එතන පහුගිය කාලේ වාර්තා වුණ සිදුවීම් හැටියට කසිප්පු ජාවාරම, ඒ වගේම නිදන් හැරීම ආදී දුස්සීලයන්ගේ මහත් ක්‍රියාකාරකම් රාශියකට මැදි වුණු ස්ථානයක් හැටියට ලංකාපට්ටන රජමහා විහාරයේ මේ අවස්ථාවේදී අපිට හඳුන්වන්නට පුළුවන්. පහුගිය කාලේ පුරාවටම කොරෝනා සිද්ධිය වෙලාවෙදිත් අපි දැක්කා කාන්තා පාර්ශවයක් ගෙනත් තියාගෙන නිරෝධායනය කරලා, ඒ වගේම සේරුණුවර පොලිසියේ පොලිස් වාර්තාවල තියෙනවා කසිප්පු පෙරාණ්ඩ ගත්ත උපකරණ අහුවෙච්ච සිදුවීමක්, ඒ වගේමයි නිදන් හරන්නට ගෙන උපකරණ හමුවීමක්. ඉතින් මේ වගේ මහත් ව්‍යාසනයකට පත් වෙමින් තියෙන තැනක් තමයි ලංකාපට්ටන රජමහා විහාරයේ මේ වෙනකොට. අපි විශේෂයෙන්ම ඉල්ලනවා මේවා රැක ගන්නට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගෙන්, ඒ වගේම ත්‍රායිනිකායක මහා නායකවරුන්ගෙන් මේ ආයතනය රැකලා දීලා අතිමහත් බෞද්ධ ජනතාවට මින් ඉදිරියටත් මේක බෞද්ධ සිස් දාසහනයක් විදිහටම රැක දෙන්නට කටයුතු කරන ලෙස අපි ගමේ දායකයෝ හැටියට ඉල්ලා සිටිනවා. ලංකාපටුන සමුද්‍රගිරි විහාරයේ මොකද මේ වෙන්නේ, ලංකාපටුන පුදබිමේ මොකද මේ වෙන්නේ කියලා අපි වීඩියෝවක් සකස් කර තිබෙනවා. අපේ ගවේෂණයේදී ලබාගත් රහසිගත දර්ශනද ඇතුළත්ව ඒ වීඩියෝව ඔබට දැන් බලන්න පුළුවන්. එන්න බැලුම්ගල Facebook පිටුවට සහ මේ වීඩියෝව බලලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න සහ ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න. දැන් එහෙම කමෙන්ට් එකක් සෙනවිරත්න ධර්මදාස තබා තිබෙනවා. මේ ප්‍රදේශයේ දැන් කාලයක ඉඳලා ඔය දේවල් වෙනවා. පේන විදිහට අදාළ නිලධාරීනොත් අසරණ වෙලා වගේ, අපි අසරණ වෙලා වගේ කියලා තමයි මේ කියන්න වෙන්නේ අපිට. ඉතින් දැන් මේ ගවේෂණීය කොටසක් විදිහට චිරාන් තව පිරිස් විතරක් කියන දේවල් දැනගෙන මදිනේ. අනිවාර්යෙන්ම ගවේෂණයේදී අපි සියලු පාර්ශවයන්ට කන් දෙන්න එපයි සහ මොකද වෙන්නේ කියලා අපි දකින්න එපයි. අනිවාර්යෙන්ම ඒ නිසා මේ අනිත් අය කියන දේවල් ඇහුවා වගේම ලංකාපට්ටන සමුද්‍රගිරි විහාරයේ දැන් වැඩවසන හාමුදුරුවන් වහන්සේ මේ ගැන මොකද කියන්නේ? මොකද අපිට කිසිදු අවශ්‍යතාවයක් නෑ ඩිලිෂන් අර පාළුගේ වළම් බඳින්න. එහෙම ඕනේ නෑ අපිට. මොකක් කර සිද්ධියක් වෙනවා කියලා චෝදනාවක් තිබුණා නම් ඒක සම්බන්ධයෙන් ගවේෂණය කිරීම තමයි අපේ යුතුයකම වගේම වෙන්නේ. ඇත්ත හොයාගන්න පුළුවන් එතකොටනේ. ඒ නිසා ඒ ඇත්ත හොයන්න අපි ලංකාපට්ටන සමුද්‍රගිරි විහාරයට ගියා. ගිහිල්ලා එහි දැන් තත්ත්වය මොකක්ද කියලා අපි බැලුවා. ඊළඟට වැඩවාසය කරන හාමුදුරුවොත් එක්ක අපි කතා කළා. දැන් ඕමම යන්න උතන විහාරේ ළඟින් පල්ලෙහා මූදට බයින්න. මුහුදේ රල්ල ගහනවා. බලක් කාරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ කවුරු හරි අතන උඩ මළුවට යන්න මළුවේ ඉඳලා කතා කරන්නේ මෙහි ඉන්න මිනිස්සුන්ට කාට හරි ඇහෙයි දීලා බලන්න. හරිද? එතකොට ඒක දකින්නෙත් අපි කලාතුරකින්. මුහුදු යන මිනිස්සෙක් තමයි අපිට තේරෙලේ කියලා මම පොලිසියෙන් කෙනෙක් එක්ක ගිහින් බැලුවේ. ඒ වගේ වලවල් හාරලා තිනවා 30කට වැඩි මේ පන්සල් වත්තේ මොකද LTT දාලා තිනවලු රත්තරන් බැලල්. යුද්ධේ තියෙන කාලේ දාපුවා දැන් හාරනවා මිනිස්සු. මේ හැම ගෙදරකමත් හාරනවා. දැන් ඇත්තටම දැන් මේ පන්සලේ දැන් ඔයගොල්ලෝ දැන් ඇවිද්දා උඩවත් කොහේ හරි හාමුදුරුවෝ කෙනෙක් හරි කවුරු හරි කොහේ හරි දැක්කද? නේ. එහෙම ඉතින් අපිට යන්න වෙලාවක් නේ. ඈ එතකොට දැන් මේකේ දාලා තියෙන ඔය ඉස්සරහා අර හකුරුවරේ මේ විකුණන මම කෙනෙක් ඉන්නේ දැක්කද? ඔව්. ඔතන එනකොටම තාඩුන් දාලා කඩයක් තියෙනවා දැක්කද? ඇරලා තිබ්බ නෑ. නෑ වහලා තින් ඇරලා තියෙන මිනිතු ඉන්නේ බෑ. ඉතින් එයාගේ නෝනා ඇතුළු තවත් 3 දෙනෙක් මෙහි ආවා. මම. ඔව්. නෑ නෑ එයාගේ පුතාගේ. එතකොට ඒගොල්ලෝ ආපු දවසේ පළවෙනි දවසේම ඇඳිරි නීතිය දානවා. කොරෝනා ඇවිල්ලා. ඇඳිරි නීතිය දාපම පොලිසියෙන් ගිහින් ඉල්ලනවා බලපත්‍රය ගෙදර යන්න. දෙන්නේ නෑ. ඒකල PHA පොලිසිය දෙන්න ගියවිල මෙහි නිරෝධායනය කරනවා. මේ ඇතුලේ කුටි දිනනවා. ඒ එකක නිරෝධායනය කරනවා. දැන් ඔන්න මේ චෝදනා දෙකකට උන්වහන්සේට කියන්න තියෙන උත්තරනේ ඔය කිව්වේ. නිදන් හැරුවද කියලා අහපු ප්‍රශ්නෙට යම් උත්තරයක් උන්වහන්සේ ලබා දුන්නා. ඊළඟට අර කාන්තාවන් පිරිසක් එක්කම හාමුදුරුවන් වහන්සේ පන්සලේ නිරෝධායනයට ලක් වුණා කියලා කියවනේ දවස් 21ක් මේ කොරෝනා වසංගතයේ තදින් පැතිර ගිය සමේ සහ ඇඳිරණීතිය තිබ්බ කාල සීමාවනේ මේ. ඒකටත් ඔන්න උන්වහන්සේගේ පාර්ශවයෙන් කියන්න පුළුවන් උත්තරේ කිව්වා. තව ඉතුරු ඉනේ චෝදනා. තව තියෙනවා. මත්පැන් පෙරුවද? දැන් ඒකත් අපි අහුවා. කාදීපු පෙරපුවාද නැද්ද දන්නේ නැහැ. බැරල් එකකුයි දඟරිකුයි විතරක් ගන්නවා. පන්සල් භූමිය තිබිලා. එතකොට අපිව අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මං කියන්නේ දැන් මේක නඩු භාණ්ඩයක් නම් මේක මෙතන තියෙනවා නම් පුජ්‍යලේ ගෙනෙත් තියෙනවා හරිය ගේනවා හරිය මොනවා හරිය කරනවා හරිය මොනවා හරිය දැක්කා හරිය ඒ වෙලාවේ පුජ්‍යලේත් එක්ක අත්අඩංගුවට ගන්න ඕනේ නේ. දන්නේ නැහැ. මගේ ගෙදර කියලා හිතන්නකෝ. මගේ ගෙදර තියෙනවා කසිප්පු පෙරන්න ගන්න බඩු ටිකක්. බැරල් එකක් දඟරයක් ගෝඩා කොහොම තියෙනවා. මගේ ගෙදර. පොලිසියෙන් එනවා ගේ වටලන්න. ගත්තාම බඩු ටික තියෙනවා. ඒතර මම අත්තරවලු ගන්නවා. පුළුවන්. මොකද මම ගෙදර හිමිකරු නිසා. අක්කර 50ක විතර ප්‍රමාණයක මේ කැලෑවක් තුල දිවිලා ගන්නකොට අපි ඒකට බග ගිය යුතුද? හැබැයි මේ උපවාසලගේ භූමි ප්‍රදේශය. ඔව්. පන්සල් භූමිය උපවාසය. එතකොට පාරකාරත්වයේ උපවාසලගේ තියෙනවා. ඒ දාලා තියෙන එකේ පොලිසිය නිලධාරියෝ 5 දෙනෙක් දාලා තියෙනවා මේකට. ආරක්ෂාවට. ඔව්. ඔව්. උන් එනවද කියන්න ඕනේ නේ. කැලේම පොලිසියෙන් එනවා. අර කැලේ ඇතුලෙන් කැලීම යනවා කැලේ ඇතුළටම. ඇතුළට ගිහිලා අරගෙන මේ පාරෙන් මෙතෙන්ට එනවා. අපේ මහත්තයෝ පළවෙනි කාරණේ තමයි ඔයගලන්ට දන්නේ නැති කතන්දර ගොඩාක් තියෙනවා. අන්න ඒ දන්නේ නැති කතන්දර හොයන්න තමයි අපි මේ ගවේෂණයේ යෙදුනේ. එහෙම මේ දන්නේ නැති කතන්දර අපි බොහෝ දැනගත්තා. ඒ දැනගත්තු දේවල් තමයි දැන් ඔබට මේ අපි වාර්තා කරමින් ඉන්නේ. වචන වලින් විතරක් නෙමෙයි රූප වලින් මේ දේවල් කියනවා අපි. ඒ නිසා ඔබට පුළුවන් net fm බැලුම්ගල YouTube channel එකක් තිබෙනවානේ. net fm බැලුම්ගල YouTube channel එක subscribe කරන්න මේ දක්වා කරලා නැත්නම් බැලුම්ගලින් අපි කතා කරන දේවල් දකින්න ඔබට පුළුවන්. එහෙම මේ net fm බැලුම්ගල YouTube channel එක subscribe කරාට පස්සේ ඔබට දැන් බලන්න පුළුවන් මොකද මේ ලංකා පටුනේ වෙන්නේ කියලා. ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් අපිත් එක්ක කතා බහ කරන්න 0112555363 අපේ දුරකථන අංකය. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම්ගල දෙවනගල පුදබිම වන්දනා කරන්න චිරාන් දැන් බොහෝ අය යනවා. නමුත් දෙවනගල පුදබිම පැවතියේ අනතුරක අවධානමක. ඒ අවධානම යනතුර net fm බැලුම්ගල අපි පෙන්වා දුන්නා. ඒ අනතුරු ඒ පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග ගණුණා. පොතුවිල් මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් ඉතිහාසයත් එහෙමයි. අනතුරක තිබුණා. ඒ අනතුර net fm බැලුම්ගල පෙන්වා දුන්නා. ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගණුණා. ත්‍රිකුණාමලේ පාෂාණ පබ්බත විහාරය ගැනත් අපි කතා කළා. නෙල්ලිගල පුදබිම ගොඩනගන්න බැලුම්ගල හයියක් වුණා. net fm රේඩියෝව හයියක් වුණා. ඔබට මතක නම් මීට සති කිහිපයකට පෙර අපි කතා කළා වන්නි මහ කැලේ හැංගිච්ච තනි වෙච්ච බෞද්ධ උරුමය පිළිබඳව සපුමල්ගස්කඩ විහාරය සම්බන්ධයෙන් එම විහාරය යලි ගොඩනගන්න ඒ ගොඩනගන උත්සාහයට දැන් net fm බැලුම්ගල හයියක් වෙලා තියෙනවා. අපි ඔබටත් ආරාධනා කළා ඒ සමග එකතු වෙන්න. දැන් මේ net fm බැලුම්ගල දරන උත්සාහයේම නැගෙනහිර උතුරේ මේ තනිවෙච්ච විහාරස්ථාන බෞද්ධ සිද්ධාස්ථාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන රැකගන්න දරන උත්සාහයේ තවත් කොටසක් විදිහටයි අපි අද කතා කරන්නේ ලංකාපට්ටුන සමුද්‍රගිරි විහාරය සම්බන්ධයෙන්. අපි මේ කතා කරන්නේ මේ කවුරුත් ගැන නෙමෙයි. කවුද කලේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේ කතා කරන්නේ මොකද කලේ සහ මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. මේ ස්ථානවල අයිතිය කාට හෝ වේවා. මේ ස්ථානවල වැඩ ඉන්නේ කවුරු හෝ වේවා. මේ ස්ථාන රැකබලා ගන්න කවුරු හෝ වේවා. වඩා වැදගත් වන්නේ මේ ස්ථානය රැකබලා ගැනීම, මේ ස්ථානය ආරක්ෂා වීම, වන්දනාවට පාත්‍ර වන ස්ථානය වන්දනීය ලෙස පවත්වා ගැනීම. ඔව්. මොකද මේ අර ඩිලිචාන් කිව්වාගේ මේවා කවුද කරන්නේ මේකේ විහාරස්ථානයේ අයිතිය කාටද තියෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ඒවා විසඳේ ඉදිරියේදී අනාගතයේදී අපි ඒ සම්බන්ධයෙන් මේ සොයාබැලීම් කළ යුතු නෑ. ඒවා අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ සිදු වේවි. හැබැයි එතකල් අපි නිහඬව හිටියොත් එimhe මේ වෙනසිලා යන්නේ මේ විනාශ වෙලා යන්නේ අපේ රටේ බෞද්ධ උරුමය අපිට එතකොට නිහඬ වෙලා ඉන්න වැඩක් නෑ. අපි ඒ වෙනුවෙන් තමයි මේ කතාව කිරීම කරන්නේ. ඒ නිසා මේ කවුද කරන්නේ කියලා නොසිතා කරන්නේ මොකක්ද කියලා හොයන මේ ගවේෂණයේ තවත් පියවරක් විදිහට අපි ලංකාපොට්ටුන සමුද්‍රගිරි විහාරය ස්ථානයට ගියා. එහි වැඩ සිටින හාමුදුරුවන් වහන්සේගෙන් මේ මොකද වෙන්නේ කියලා අපි ප්‍රශ්න කළා. ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි ප්‍රශ්න කළා. දැන් මේ පුරාවිද්‍යා භූමිය යන්නේ. ඔව්. ඒකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තමයි තියෙන්නේ පාසල. ඒක දැන් ඔහොම ප්‍රශ්නයක් වුණාම පොලිසිය දැන් මේ කියන දේ පුරාවිද්‍යා. එතකොට පුරාවිද්‍යාව කියනවා අධ්‍යක්ෂක ජෙනරල් මේ නිහෙක් මරලා කිව්වට මරලා නැත්තම් මං අත්අඩංගුවට ගන්නෙ කෙසේද? එයා උසාවියට වාර්තා කරලා තියෙනවා. එහෙම දෙයක් මේ පන්සල්වත්තේ සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ පුරාවස්තු විනාශයක් මේ පන්සල්වත්තේ වෙලා නැහැ කියලා පුරාවිද්‍යා කොමසාර ජෙනරල්තුමා කියනවා. කියනවා උසාවියට. ලිඛිතව දීලා තියෙනවා. එතකොට මේගොල්ලෝ පත්තරේට දානවා නිතර මේ වගේ වැඩ කරන අය මේ විහාරස්ථානේ ඉන්නවයි අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. සාධාරණයිද මේවා? එතකොට දැන් ඔබතුමාලත් මෙහෙම ඔයිස්ටර් එකක් ගන්නවා කියමුකෝ. ඕක ගෙනින්න වෙනත් විකෘති විදියට දැම්මා කියමුකෝ. දැන් අද මේ පන්සලේ තියෙන තත්ත්වෙත් එක්ක මම මේ කතා කරන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ කවුද කොහෙන්ද මොන විදියට ආවේ කින්ද මන්ද කියන මොකුත් දන්නේ නැහැ නේ අපි. ඒ දන්නේ නැතුව ඇත්තටම තොරතුරු දැන් දෙන්නේ අපි එළියට. තොරතුරු දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒ නිසා මේ අපි තවදුරටත් හැබැයි ප්‍රශ්න කළා. උන්වහන්සේව මේ ප්‍රශ්න කිරීමේදී පොලිසියටත් චෝදනාවක් එල්ල වුණා. රජමහා විහාරයක අයිතිය සම්බන්ධයෙන් අඩුවක් යනවා. නැගින පළාතේ රජමහා විහාරය. ඒකට මෙහෙන් නැගින පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන පන්සලක් සම්බන්ධයෙන් බොහන්සල කේන්දර මාධ්‍යවල වැඩි ප්‍රවෘත්ති යනවා. ඒතර අපි එහෙන් මාධ්‍ය විදිහට මේ නැගින පළාතේ තියෙන මේ බෞද්ධ සිද්ධාස්ථාන රැක ගන්න දකුණේ දැන ජනයා ඉදිරිපත් වෙන්න ඕන කියලා හඬක් නගනවා මාධ්‍ය විදිහට අපි. රජයත් ඒ අතරේ කමිටුවක් පවාපත් කරලා තියෙනවා. ඒවයි තොරතුරු අපි දීලා තියෙන්නේ. හරි. එතකොට මිනිස්සුන්ට එන හැඟීම මොකද්ද? මිනිස්සුන්ට එන හැඟීම කියන එක තමයි එක සිංහලෙක්වත් නැහැ මේ. ඔක්කොම ඉන්නේ දෙමළ මුස්ලිම් මිනිස්සු. අපි තනිමිච්ච කොටස. 10ක හිටියනම් මේ වගේ ගේම් ගහන්න බෑ. අද මේ දෙමළ මිනිස්සුන්ට මොනොත් දන්නේ නැණි මේ කතා කරන්න කරන්න කෙනෙක් නැහැ. නමුත් මේ පන්සලට ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි මේ අක්කර 35 40ක් විතර තියෙන කෑල්ලේ අපි දැන් අද ඉන්නේ මේ හාමුදුරුවෝ අර පොඩි හාමුදුරුවෝ කෙනෙකුයි මයි විතරයි. තුන් දෙනා. ඉතින් අපි තුන් දෙනා මේ මෙතෙන්ට දැන් ඔබතුමාලා ආවා. දැන් මේ අපි ඔක්කොම මෙතනින් ඉන්නේ. දැන් මේ පන්සලවත් කාටවත් යන්න බෑද? මේ පාරෙන් ගිහින් මොනොත් ගියත් යන්න බෑද? අපි හැම වෙලාවෙම මේ මුළු පන්සලවත් එහෙම දුවදුව හිටියොත් මොකද වෙන්නේ? ඒක නේද අපි පොලිස් කාර්යෝ දාගෙන ඉන්නේ මෙතන. පොලිසියෙන් ආරක්ෂාව දුන්නා. කී දෙනෙක් ඉන්නවද? 5ක් ඉන්නවද? 5 දෙනා එකපාරට ඩියුටිද? නෑ නෑ. දෙන්නයි දෙන්නයි ඩියුටි. ඒ දෙන්නට බාර දීපු කාර්යාවේ ඒගොල්ලෝ කරන්නේ නැහැ කියලා වහන්සලා දනුම් දීමක් කළා නැද්ද පොලිසියට? කළා තියෙනවා. කරලා තියෙන්නේ කියන්නේ මේක එකින් එක ඉවරයක් නැහැ නේ ඔයගොල්ලෝත් කතා කරලා ඇත්තටම. දුරංග දහනායක නැත්නම් බැලුම්ගල Facebook පිටුවේ මෙන්න මෙහෙම සටහනක් තබනවා චිරාන්. ඇයි බලධාරීන් නිහඬව ඉන්නේ? මේ ටිකෙන් ටික විනාශ වෙන්නේ අපේ උරුමය නේද? ඊළඟට කාංචනා නාකලන්ද. මෙන්න මෙහෙම සටහනක් තබා තිබෙනවා. කුරුණෑගල සිද්ධියට විතරයි දඬුවම් දෙන්නේ. මේවත් අපේ උරුමයන්. පියුමාල් කවින්ද කියනවා අපි අසරණ වෙලා වගේ. එහෙම අදහස් ගොඩක් තිබෙනවා. ඔබේ අදහසත් එකතු කරන්න පුළුවන්. එන්න net.fm බැලුම්ගල Facebook පිටුවට ඇවිල්ලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. අපි වීඩියෝවක් සකස් කර පළ කර තිබෙනවා මේ ලංකාපොටනේ සිදුවෙන දේවල් පිළිබඳව. ඒ අතරේ මේ දැන් තැන් කිහිපයක කියුණානේ අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම පිළිබඳව. දැන් මේක පුරාවිද්‍යා ආරක්ෂිතයක්. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව වගකීමක් තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සේරුණුවර ස්ථානාධිපතිවරයා අමතා ලිපියක් ලියා තිබෙනවා. ඒ ලිපියේ උපුටා ගැනීම මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංක 416 උප්පුරාල් ග්‍රාම නිලධාරී වසමේ ලංකාපටුන වෙරුගල් ග්‍රාමයේ ලංකාපටුන සමුද්‍රගිරි විහාර භූමියේ අනවසරයෙන් කැණීම් සිදු කර ඇති ස්ථානය පරීක්ෂා කරවන ලදී. පුරාවිද්‍යා මායිම් කණු යොදා පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස වෙන් කළ මුහුදු වෙරළට මායිම් වනසේ ගිරිකුල් සහිතව පිහිටි මෙම භූමියේ ඇති මෙහි පැරණි පොකුණක් සමීපයේ ඊට ඔබ්බෙන් ගල් කුට්ටි විදිමින් ගිනිදමා ගල පිපිරවීමෙන් කැණීම් සිදු කර ඇත. මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මීට පෙර සිදු කරන ලද කාලය නිර්ණය කළ නොහැකි කැණීම් කිහිපයක්ද දැකිය හැකිය. අනවසර කැණීම් මගින් පුරා සාධකවලට හානි සිදු වී නැතත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූදර්ශනයට හානි සිදු කර ඇත. එබැවින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව 1998 අංක 26 දරන පුරාවස්තු ආඥාපනතේ 15 ආ වගන්තිය අනුව නීති මගින් ක්‍රියා කරන මෙන් කාරුණිකව දන්වමි. සැකකරුවන් අත්අඩංගුවටගෙන ඒ බව දැනුම් දුන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අත්සනින් යුත් 15 ඈ සහතිකය ලබා දෙන බව වැඩිදුරටත් දන්වමි. මහාචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි මේ ලිපිය ලියා තිබෙන්නේ. ඔන්න ඔහොම තත්ත්වයක් තමයි විශාන් මේ පුරාවස්තු සම්බන්ධයෙන් මේ පුරාවිද්‍යා භූමියේ සිදුණු කැණීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල්වරයාගෙන් නිරීක්ෂණය නිගමනය වෙලා තියෙන්නේ. මෙහෙම සාක්ෂි සාධකත් එක්ක තමයි නැත්නම් බැලුම්ගල කණ්ඩායම ලංකාපටුන සමුද්‍රගිරි විහාර භූමියට යන්නේ. එහි විහාරාධිපති හිමියන් හමු වන අදහසින්. අපි පුන පුන අහපව් කියන්නේ මේ පන්සලේ අයිතිය සම්බන්ධයෙන් මේක කාටද අයිති මේක සම්බන්ධයෙන් විභාග නඩු මොනවද කියන ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ. මෙන්න මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල්වරයා මේ මතු කරන කාරණා ඇතුළු තවත් සිදුවන්නා වූ ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අපි කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. බොහෝ දෙනා වන්දනා කරන්න ලංකාපටුනට යන්නේ එහි වැඩ සිටින්නේ කවුද කියලා හොයන්න නෙමෙයි. මේ පන්සල අයිති කාටද කියලා හොයන්න නෙමෙයි. ලංකාපටුන වැදගත් වෙන්නේ බෞද්ධ සදහැවතුන්ට හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට ගොඩ බහින්නේ එතනින් නිසා. ඒතර ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසායි ඒක රැකගත යුත්තේ. ඊළඟට පුරාවිද්‍යාත්මක වටිනාකමක් මේකට ලැබිලා තිබෙන්නේම මේ ඓතිහාසික සිදුවීම් මාලාව නිසා. එහෙම නැතුව ඒකේ වැඩ හිටියේ කවුද වැඩ ඉන්නේ කවුද මේක අයිති කාටද කියන කරුණ මත නෙමෙයි. ඒ අයිතිය පිළිබඳ තියෙන ප්‍රශ්න විසඳා ගන්න. ඒව අධිකරණ කටයුතු වලින් සිද්ධ වෙයි. සහ ඒ පාර්ශවකරුවන්ගේ වැඩක්. අපි මේ කියන්නේ අයිතිය කාට හෝ වේවා ලංකාපටුන සමුද්‍රගිරි විහාරයට හානි වෙමින් තිබෙනවා අනතුරක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනතුරෙන් අපි මේ ලංකාපටුන විහාර භූමිය මේ පුදබිම බේරා ගත යුතුයි. ඉතින් අපි පන්සලට ගියා කියලා කිව්වනේ. ලොකු ආමුදුර නම් හිටියේ නෑනේ. හැබැයි මේ පන්සලේ ඉන්න අනිත් ආමුදුරන් වහන්සේලා අපිත් එක්ක කතා කළා. අපි කියනවා දැන් මේ නැගෙනහිර පළාතේ පන්සල් වලට තරජන තියෙන්නේ අන්තවාදී මුස්ලිම් මිනිස්සුන්ගෙන් දෙමළ මිනිස්සුන්ගෙන් අර ඒවේ කියලා. ඉතින් මේක කරන්නේ ඒක තමයි. ඊට වඩා තරජන ඊට වඩා ප්‍රශ්න පන්සල් ඒක තමයි කරන්නේ. සිංහලයේ ඉඩම් ටික ඔක්කොම අරගෙන සම්මින්ද දෙනවා. බලන්නකො මූතුරේකේ තෝපුරේකේ දීලා තියෙන ඉඩම් ටික සිංහල උන් ඔක්කොම එලෝ මේ බල්ලා කරන්නේ ඒකනේ. ඒ ඔක්කොම පන්සල් ඉඩම්. පන්සලේ ඉන්න අක්කර 1000 ගණන් මේ. ඔක්කොම දෙනවනේ සම්මින්ද. ඇයි එහෙම කරන්නේ? අම්මගේ අප්පගේ බූදලේද? ඈ? එහෙම වෙන්න බෑ. අපි එහෙම ඉඳ තියන්නේ නෑ. ඔක දීපු ඉඩම් ටික ඔක්කොම ආයෙ අරගෙන සම්මින්ගෙන් සිංහලුන්ට දෙනවා මිසක වෙන කරන්න දෙයක් නැහැ. දැන් මම මේ ඒරියා එකෙත් කරන්නේ මේ දෙමළ මිනිසුන්ගේ ඉඩම් ටික අරගෙන ඉන්න ටික ඔක්කොම අක්කර 137ක් අල්ලලා තියෙනවා. අර අක්කර 610ක් අල්ලලා තියෙනවා. ඔක්කොම මිනිසුන්ට දුන්නා මම. දෙමළ මිනිසුන්ගේ වාක්‍රමණය කළා. අර මොකද කරන්නේ? ඉන්න සිංහලුන් ටික ඔක්කොම එළවෙලව නඩු තියෙනවා මම හිත 100 ගානක්. නායක හාමුදුරුවෝ යුද්ධ කාලේ මිනිසුන්ට මෙන්න මේ කැලේතෝ වැඩ කරගෙන මේ කැලේ ගියේ හදාගෙන අර කැලේ ගියේ හදාගෙන කියලා මිනිසුන්ට දීපු ඉඩම් ටික නැවත මූ කවර කම්මින්ද විකුණනවා. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම්ගල අද අපි හෙලි කරමින් ඉන්නේ ලංකාපටුන සමුද්‍රගිරි විහාරය හෝල මේ ලංකාපටුන පුදබිම මුහුණ දී තිබෙන අනතුර සම්බන්ධයෙන් මේ පිළිබඳ බොහෝ අය ඉදිරිපත් කරන චෝදනාත් අරගෙන අපි ළඟ තියෙන සාක්ෂි සාධකත් අරගෙන මේවායේ ඇත්ත නැත්ත හොයන්න අපි ලංකාපටුන පුදබිමට ගියා. ඒ ගියපු වෙලාවේ අපිට ඕන වුණා විහාරාධිපති හිමියන් හමු වෙන්න උන්වහන්සේ සමග කතා කරන්න. හැබැයි උන්වහන්සේ නෑ කියලා තමයි කිව්වේ. සම්බන්ධ කරගන්න බැරිම වුණාද? සම්බන්ධ කරන බැරි වුණා ලේෂන් අපිට විහාරස්ථානයේ වැඩ වාසය කරපු බලංගොඩ ධම්මාලක ස්වාමින් වහන්සේ අපිට දුන්න උන්වහන්සේගේ විසිටින් කාඩ් එක. ඒ කියන්නේ විහාරාධිපති හිමියන්ගේ විසිටින් කාඩ් එක. මෙන්න මේක මතක තියාගන්න. විසිටින් කාඩ් එක දුන්නේ කවුද? බලංගොඩ ධම්මාලක ස්වාමින් වහන්සේ. උන්වහන්සේව හම්බුනේ කොහෙද? විහාරස්ථානයේදී. දැන් විහාරස්ථානයේදී හම්බ වෙච්ච හාමුදුරුවෝ අපිට දෙනවා විහාරාධිපති හිමියන්ගේ දුරකථන අංක සහිත විසිටින් කාඩ් එක. ඊට පස්සේ ඒ විසිටින් කාඩ් එකේ තියෙනවා මෙන්න මෙහෙම විහාරාධිපති හම්බෙගමුවේ අස්සජී හිමි ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය ලංකාපටුන ඉච්චලම්පතු විරුගල්. ටෙලිෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා. උන්වහන්සේ Facebook ඉන්නේ කොහොමද කියන ආකාරය දැක්වෙනවා සහ ගිණුම් අංකයක් තියෙනවා පෞද්ගලික බැංකුවක මුතෝරු ශාඛාවේ. ඊට පස්සේ ඔය විස්තර අනුව අර ටෙලිෆෝන් නම්බර්ස් දෙකක් තිබ්බනේ. ඒක අංකෙට මම කතා කළා. පන්සලේ නිදන් වස්තු හැරීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා කියලා. එහෙම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා කියලා. ඒ කාරණා මොකද හඳුනන්නේ? මහත්ය එතන ඒ කාරණාව සම්බන්ධව ඇත්තටම ඕක අධ්‍යයයක වෙන දෙයක් නෙවෙයි ඔය ස්ථානේ. LTT අභිආයුධ ඊට පස්සේ LTT ආයේ රත්තරන්දරන් වල දාලා තියෙනවා කියන මතවාදයක් යනවා. එතකොට ඔය ලංකාපටුන පුණ්‍ය භූමිය විතරක් නෙවෙයි ඔය පාෂාණ පබ්බතේ ඔය LTT කඳවුරු දෙකක් තිබුණු තැනක් නෙවෙයි. ඊට අමතරව අර ඔබතුමන්ලා ලංකාපටුනට හැරෙනකොටම දකුණු අත පැත්තේ අර ලොකු වෙල්ලායක් තියෙනවා. ඒක තමයි ඊච්චලම්පත්තු කඳවුර ඒගොල්ලන්ගේ. ඒකවල පාෂාණ පද්ධතිය ගැන දන්නවනේ ගුවන් සේවායක ඒගොල්ලන්ගේ පවත්වගෙන ගිය මේ ගුවන් විදුලියක ඒගොල්ලන්ගේ LTT එකේ කොටියන ගුවන් විදුලිය. ඒකවල කොටිහන්ද ඊළඟට ලංකාපටුන මොහොඳු කොටි බලකායේ ප්‍රධාන කඳවුරක් නැගෙන හිර තිබ්බේ පුහුණු කඳවුර. ඒකවල ඔය ටැන්වල ඔය LTT අවියාවුද රත්තරන් වල දාලා තියෙනවා කියලා මතවාදයක් යනවා බුද්ධියන්සෙන් සම්බන්ධව හොයනවා. ඒකෝට ඔන්න ඔය දේවල් තමයි ඔය මිනිස්සු හොයන්නේ. නිදන් වස්තු හිවීමක් නෙවෙයි මන් දන්න තරම. दिल्शान में संवाददी में नायक हमुदुरू පුදුම කතාවක් කිව්වා. මොකද්ද? දැන් විසිටින් කාඩ් එකේ තිබෙනවා උන්වහන්සේ විහාරාධිපති හම්බෙගමුවේ අස්සජී හිමි. ශ්‍රී සමුද්‍ර රජ මහ විහාරයේ ලංකාපට්ටන ඉච්චලමතු වේරුගල් කියන. හැබැයි දුරකථන සංවාදයේදී උන්වහන්සේ කියනවා උන්වහන්සේ නෙමෙයිලු නායක හමුදුරු. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්තුමා ලිපියක් මගින් සේරුනුවර පොලිසිය ස්ථානාධිපතිවරයාට දැනුම් දීමක් කරලා තියෙනවා වෙරුගල් ග්‍රාමයේ ලංකාපටුන සමුද්‍රගිරි විහාර භූමියේ අනවසර කැණීම් ඒවට සම්බන්ධ පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීමක් කරන්න කියලා. මම මේ ලිපිය දැක්කා. ඒ ලිපිය කියලා තියෙනවා ඒ කැණීම් වලදී ඒ කැණීම පමණක් නෙවෙයි තවත් කැණීම් බොහෝ සිද්ධ වෙලා තියෙනවා කියලා ඒකත් කියලා තියෙනවා මේ ලිපියේ. ඔව්. එතකොට මේ කිසිදු කැණීමකදී පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් වෙලා නැහැ. හැබැයි ඉතරම තියෙනවා ඒ වගේම අනවසර කැණීම් මගින් පුරාවිද්‍යා සාධකවලට හානි සිදු වී නැතත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමි දර්ශන භූමියක කැණීම් කියන්නේ නිදන් වස්තු සෙවීමේ පරමාර්ථයෙන් කැණීම් සිද්ධ කරලා තියෙනවා කියලා විතරයි මේ ලිපිය තියෙන්නේ. ඔව්. එතකොට දැන් එහෙම පුරාවිද්‍යා භූමියක පුරාවිද්‍යා පනත අනුව ඔබ වහන්සේ දැනුවත් ඇති පුරාවිද්‍යා භූමියක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන භූමියක එහෙම කැණීම් කරන්නවත් අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඔව්. එතකොට ඒක අපි පිළිගන්නවා. ඔව්. එතන එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අපි දැක්කා පුරාවිද්‍යා රක්ෂිතේ අක්කර 22 රූට් දෙකක් තියෙනවා. එතකොට ඔයා දන්නවා පන්සල පිහිටල තියෙන කොතනද? ඊට පස්සේ එතනින් එහාට ඔය සම්පූර්ණ දූපතම පුරාවිද්‍යා රක්ෂිතයක්. එහෙමයි. එතකොට ඕක ඇතුලේ වෙන හැම දෙයකටම අපිට වග කියන්න බැහැනේ. හැබැයි ඔබ වහන්සේගේ අයිතිය යටතේ තමයි මේ භූමියම තියෙන්නේ. ඔව් දැන් කවුද එහෙම කියන්නේ? දැන් ඔබ වහන්සේට පන්සලේ අයිතිය නේද? ආමතුරුවද කියන්නේ? සේරුමිල මෙත්තාරාම හාමුදුරුවෝද කියන්නේ මගේ අයිතිය අතට තියෙන්නේ කියලා. නෑ නෑ කවුරුවත් කියන එකක් මම ඔබ වහන්සේගෙන් ඇහුවා නෙමෙයි. දැන් මේ බෙරුගල් ග්‍රාමයේ ලංකාපටුන සමුද්‍රගිරි විහාර භූමිය ඔබ වහන්සේනේ ඒක නායක හාමුදුරුවෝ පන්සලේ. නෑ 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 මම නෙමෙයි මම නායක හාමුදුරුවෝ. කවුද නායක හාමුදුරුවෝ එමන? මම එතන වැඩ ඉන්න හාමුදුරුවෝ කෙනෙක් පමණයි. දැන් එතකොට කවුද නායක හාමුදුරුවෝ? එතන අපි වික්ෂුන් වහන්සේලා හැටියට අපිට වගකීම් තියෙනවා. ඒ වගකීම් ඉෂ්ට කරගෙන ප්‍රධානීය වශයෙන් නෙවෙයි තවත් එතනින් පල්ලෙහාට ඉන්න වික්ෂුන් වහන්සේලා වශයෙන් බලා කියාගෙන ඉන්නවා. හැබැයි ඔබ වහන්සේගේ නමින් මට දීපු මේ විසිටින් කාඩ් එකේ තියෙන්නේ විහාරාධිපති හම්බෙගමුවේ අස්සජී හිමි ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරයේ ලංකාපටුන ඉච්චලම්පතු වේරුගල්. ඉතින් ඔයාලා ඔවා හොයාගන්න කොහොමද කින්ද මන්ද කියන මම දන්නේ නැහැ. හොයාගත්තේ ඔබ වහන්සේගේ පන්තරට අපි ආපු වෙලාවේ මේ බලංගොඩ ධම්මාලෝක හමුදුරුවෝ මේ කාඩ් එක දුන්නේ. එහෙම මාලා කුමාරියයි දන්ත කුමාරයා ඉන්න පැත්තක පින්තූරයක් තියෙන විසිරින් කාඩ් එක. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම විහාරාධිපති හම්බෙගමුවේ අස්සජී හිමි ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරයේ ලංකාපටුන ඉච්චලම්පතු වේරුගල් 071 76 477 077 220 19 සහ ගිනුම් මංගිකුත් තියෙනවා 120යි. දැන් මේ අහන්නකෝ මේක අහන්න. ඔයා මේ සම්බන්ධව ඔයාට ඇත්තටම මොකද්ද දැනගන්න ඕන කියලා මට ඉස්සෙල්ලා කියන්නකෝ. ඔයාලා මොනවා හරි මනස්ගත ඔළුවේ තියාගෙන ඔයාලා අපෙන් මේක ඕන විදියට ඔයාලට ඕන විදියට අපෙන් වචන අරගෙන ඔයාලට ඕන විදියට මාධ්‍ය තුල බල කරන්න. ඕකනේ මෙච්චර කාලයක් කලේ. නෑ අපි එහෙම නෑ. අපි එහෙම නෑ. සමහර අය එහෙම කරනවත් දන්නේ නෑ. අපි එහෙම නෑ. අපි මොනවද කලේ කියන්නේ? නෙතිපෙන් බැලුම් ගලහන ඔබ දන්නවා. සහ මේ සංවාදය මේ වැඩසටහන අහපු ඔබ දන්නවා. අපි සියලු පාර්ශ්ව වලට අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ගේ අදහස් කියන්න. ප්‍රශ්නේ කවුද කරන්න කියන එක නෙමෙයි. කරන්නේ මොකක්ද කියන එක. වරද කාගේද කියන එක නෙමෙයි. වරද මොකක්ද කියන එක. වරදක් වෙමින් තිබෙනවා. අනතුරක් ඇතිවෙමින් තිබෙනවා. ඒ අනතුර නිර්වෘල් කිරීමට වහවහ පියවර ගත යුතුව තිබෙනවා. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. ඊට කලින් තමයි මේ දේවල් බලක් මාගන්න ඕනේ. ඒ නිසා තමයි නැත්නම් බැලුම්ගල අද දවසේදී මේ අනාවරණය කළේ. එහෙනම් අදට සමුගන්නම ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂාන්.